ිය ප්‍රමාණත්ම ක හා ගුණනාත්මක බවේ නිහ ලස්සනු ලබාගැනීම කෘෂිකර්මාන්තය අරුණම ලබිදන්නවා. එතකොට මේ ආභිජනණයටද අපි කතා කරන්න යන්න මෙන්න මේක ගැන. එතකොට කොහොමද අපි ෂාක අභිජන්නේය කරලා ඒක ජී ක්ෂ ශාකවල ලක්ෂ වැඩි කරල්ලා වැඩි දියුණු කරලා ඒක වැඩි අසනක් ගන්න කොහොමද ෙනක් නව සාාිජන්නයට දැබි කතා කරන්නේ. එකතිපතේ අපිට ජීවක්කේ ලක්ෂණ පාලනය කරන්න පුළොන් ප්‍රධාන සාදක දෙකක්තිය එකක් මේ ආවේනය කියන කාරණය අනිත් එක පරිසර ද ආවේනිය කියයන මොකක්ද කියන අපි දැනගින් දෝන ආවෙනය කියල කියන්නේ පරපුරෙන් පරපුරට ලක්ෂණ උරුම වෙන එක තෝට මේක ලියගණ්ඩුව නවගොල්ලොන්ට පරපුරෙන් පරපුරට ලක්ෂ උරුමවීම තමයි ආවේනය කියල කියන්නේ ඒ ලක්ෂණ බාහිර පරිසට සාධයක මගින් යම් ප්‍රමාණයකට පාලනය වෙනවාඩ ලියන්ඩ වෙලායන වගේන මට පඩ එකක් විදෙරම මේ පවපොයින්් ප්‍රසන්ටේශ එක දාාන්ඩ ලුවන් අපේ ගරූප් එකට එට ලියාගතත් කමන්න සිනම් පේන්ඩන්නවා හරිතකොට ඔන්න ආවනය කන අපි ලියා ගත්තා එතකොට අපි ආවේනියත් එකක් ඉස්සරහට කතා කරගෙනයාම් ප්‍රනි ද්‍යා වක නතරස පිල්ලට නවට ප්‍රවේනි විද්‍යාවා කියෙන එකන එකන ගන්න. ප්‍රවනි විද්‍යාව කියල කියන ජීවීන්ගේ ලක්ෂණ පරම්පුරෙන් පරපුරට උරුමවෙනයක ගැන අධ්‍යයනය කරන්න එහමට ඉගෙන ගන්න එක තකොට ජීවින්ගේ ලක්ෂණ දියුණු කරන්නනම් අපි ජීවින්ගේ ලක්ෂණ ගැන එ ජීවින්ගේ ලක්ෂණ කොහොමද දෙමවුපියන්ගෙන් දරුවට යන්න කියන එක ගැන අධ්‍යයනය කරන්න. එක තමා අප ප්‍රවේනිි විද්‍යාව කියන්නේ සහ. මේ පාඩමේද අපි කතා කරන්න යන්නේ ඔන්න ඕක ගැන තමයි ප්‍රවේනි විද්‍යාව ගැන කතා කරද්ද වචන ටිකක්වයන අපි දැනගඩ මේක බෝලජි කරන කට්ටෙරනං එචරාමා රුණ හැබැයිය ඇග්‍රි කරණට සහට කරනට මේ වචනි හම්බවෙ නැතුව ඇති ඒ එකනින්දදා බ වච ටික ගැන කතා කරලෙමු මොනවද මේ ප්‍රවේනි විද්‍යාව තියන මුූලික පාරිාෂිත්ත පචන පාරිභාෂික මේ පාරිභාශිත වෙන්ඩෝනේ වචන මොද කියර ලමු මුලි නකය කියන කාරදගෙනනක මේ අපි ස්කොලින්න්න සරක කෙනෙක් නෙේ නක කියලා කියන්නේ එම ජනකයන් කියල කියන්නේ ජීවී පවුල්වල දෙමෝපියන් තමයි අපි ජනකයින් කියලා හනුන්ුව ජීව පවල්ලඉන දෙමෝපයන්ම තන් මාතෘ ශාක අමතාත්ත මයි නකය කියල කියන්න යාගන දයා ගන්න පුළුවන් ජී පවල්ලල දෙමෝපිය ජනකයෝ කියලා අපි හඳුනනවා ඊළඟට මක් ස්පීඩක වැට්නම් කියන්නට සවේගේ වැඩිීටක් හිමිට කියන්න කියලා ඉළඟට අපි බලනවා ජනිත්තයා කියන්නේ කවුද කියන එක ගැන ජනිතය කියලා කියන්නේ ජීවී පවුල්ලල දූ දරුවවා මෙමතන් දුහික්්‍රු ශා කියලා අපි හඳුන්නනවා එවට තමාපි ජනිතයෝ කියලා කියන්න පවුල කියඉන්න දරු අම්මතාත්තකෙන් ඉපෙන දරුවන්ට අපි මෙතිනින් හාට කියන්නේ ජනිතයෝ කියල හෙමනැත්තන් තරු ශාක කිය ඊළඟට මේ ආවේනික ලක්ෂණ කියන්නේ මොකක්ද කිය එක බලමු ආවේනික ලක්ෂණ ජනකයින්ගෙන් ජනිතන්ට දැන් අපි දන්නවා මේ වචන දෙක ජනකයා කියලා කියන්නේ අම්මතාත්තට ජනිතයා කියල කියන්නේෙ දරුවන්ට හෙන අම්මතාත්තකෙන් දරුවන්ට උරුම වෙන ලක්ෂණ වනට තමයි අපි ආවේනික ලක්ෂණ කියලා කිය ඊළඟට දැ ආවේනික ලක්ෂණ කිය එක අස්සේ තියනවා ආවේනික කියලා වචනයක් උකද මේ ආවේනික මට ආවේනිය කියන්නේ කියලා අපි බලන් ආවේනිය කියල කියන්නේ ආවේනික ලක්ෂණ ජනකයින්ගෙන් ජනතයන්ට ගමන් කරන එක ඉස ලිට ආවේනික ලක්ෂණ කියල කියන්නේ ජනකයින්ගෙන් ජනතන්ට ගමන් කරන ලක්ෂණ තොර ඒවා ගමන් කරන එකත්ට අපි කියනවා ආවේනය කියලා ඇත්තම කිව්වත් ආවේ කියන්නේ තවට ්‍රියාපයක් වො එකක් එකක සිද් වෙන දෙයා. රි අම්මනාධාත්තලාගෙන් දරුවන්ට ලක්ෂණ එන එක අම්ම තාත්තා උසයිනම් දරුත්තුස අම්මතාත්ත මහතයි නම් දරුවත් මහතයි. සමහර වෙලාවට අම්මා මහතයි තාත්ත කෙට්ටුයි දරුවෝ කෙට්ටුයි එහෙමවෙඩ තුළෝ. හරි එතකොට ආවේනික ලක්ෂණ කියල කියන්නේෙ කොහොම හරි අම්මල තාත්තලාගේ දරුවන්ට එන ලක්ෂණ පැදිලිනේ හොඳ ඊළඟට අප ළඟ වචනටයන් යිසලකවාගේම වාල්ට අයි කියන්නේ ස්පීඩක වැඩනම් පොඩ්ඩක් කියන්නඩ මට අඩු කරන්න පුළන් ස්පීඩ් එක වාලට වචන ලියගන්ඩ බැරිනානම්ම මේක පඩ එකක් විදිහට ධානම් වලගේ ගරුප්ප එකටත් එහෙමත් ලියාගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනම් පොඩ්ඩක් කියන්ඩ ඒ මතක් කරනවා පහෝහෝ අප ළඟ වචනටයන මෙතනනි හාට තියෙන වචනිට එකක් වැද. හොවදානයක් අපට තියන නක් මටික් පවෙලාලවරගන කියලා දෙන්නා ඉළඟට අපට තියෙනව වචනය තමයි ඇලල හමට ඇලීලත ජානය කියන එක පන ඇලීලයක් කියලා කියන්නේ අප දන්නවා දෙමෝපියන්ගෙන් දරුවන්ට ලක්ෂණ එනකොට හරි දෙමෝපියන්ගේ අම්මගෙනනුත් ලක්ෂණ ටිකක් කියෙනවා තාත්තකරුත් ලක්ෂණ ටික් කියනවා.වොට මේ ලක්ෂණ එන්නේ වර්ණ දේශ වලින් පුද්ගලයගේ ඕනම ලක්ෂණ අපිහිතුම් ඇස් වන පාට් කොන්ඩ පාට් හමේ පාට් ඕනම ලක්ෂණය තීරණය කරඩ අපිට වර්ණදේහ දෙකක තියෙන ජාන බලපාන් එතකොට මේ එකම ලක්ෂණයක් තීරණය කරන්න අම්මගාපු වර්ණදේහෙහි තාත්තගංාපු වර්ණ දේහෙයි ජාන එකම ලක්ෂණයයක් පාලනය කරන්න බලපාන ජානයට තමයි අපි කියන්නේ ඇලීලක ජානය කියලා. එකන්නේ අම්මගෙනු තැස්සලො පාට තීර්ණය කරන ජානයක් එනවා තාත්තගනු තැස්සලො පාට තීරණය කරන ජන එනවා. එටකොට ඒ දෙන්න තනිතනීම ගත්තහම්. අම්මගින් ඇස්සල පාට තීරණය කරන්න එක අපිකිවා ජානය කියලා. තාර්තගෙන් ඇස්සල පාට ීර්ණය කරන්න එකටත් අපි කියෙනවා ජානයක් කියලා. තොර මේ දෙන්න එකටක්තු කරලා ගත්තහ. කියන්නේ අම්මගින් එන ජානයයි තාත්තගෙන් ගන ජානය කියන දෙකම එකට සලකන වෙලාවට අපකට කියනවා ඇලිලක ජානයකි හරින එතකොට අප ජානය කියල කියෙ සාමන් ඉං්‍රීසින් ජීන්ම් කියන වශනය ජීන් ඇලීල කියල කියනෙ ජිනෝම් කියන වශනය මේ මොකක්ද දේටක කැෙනක් කියෙන ප්‍රශ්න තියනම් විඩිය කෝ් කරන්න එතකොට ඩේට දුරු කර ගන්න පුළුවන් වේ තොර ඇලික ජානය කියන හරි අප ඊළඟ එකට යම්මු ඊලඟක තමයි ප්‍රමුක ජානය කියනක ඒකට යන්ඩ ඉස්සල මුණනවද මේ වර්ණදය මොනවද මේ ජාන මේම කොහෙද තියන්නේෙ කියනක්ගෙන පොඩ්ක්ි දැනගෙන කිියොත් හොඳ කෙහිෙෙනවා එක නිසා මො පොඩක් ඇලීලක ජානය කාරය පොඩ්ඩක් මේ රතන මටක හරිු තේරුන්න ැ මක්ද වෙන්න කිය ඇලලක ජනම ඇලීලක ජානය කියලා කියන්නේ. ඇතරම මේ ජාන දෙකක එකතුව. රේ ජාන දෙකේම කාර්වය තමයි අප ඇලිලක ජනයෙළ හඳුනද ල කෙ වවෙම ජාතියක් නෑ. හරි අම්මගෙනුයි තාර්ථගෙනුයි එකම ලක්ෂණයක් තීරණය කරන්න අපේගට එනවනේ ජනක් අම්මග ලක්ෂණයක් බලකෙන ඇසල පට හරි හමේ පාට හරි දෙන්න කන අම්මගෙන් එන ජානයයි තාත්තගෙන්ගෙන ජානයයි දෙකම එකට එකතු වෙලා ඔයාගේ ඇස්සල පාට ීරණය වෙන. ඕකන වෙන්නේ තො අම්ගෙන් ත ඇැසල පාට තරය කරන්න න තාත්තකින් විතක් ඇැසල පාට තිර්ණය කරන්න නෑ ඔය දෙක එකට එකතු කර ගත්හම තමයි අපියකට ඇලිලකජානය කියලා කිය එමනතු එක වන්නම විශේෂජානයක් නෙවේ දෙකක එකතුවා මේ අර්ථදැක්වීම් බැලුවත් එක තේවේ යම්ලක්ෂණයක් පාලනය කරන ජානයක් එක සමජාත වර්ණ දේහක පිහිටන විට ඊට අනුරූපව අනෙක් සමජාත වර්න්න දේ පීරන ජනයට තම අපි කියන්නේ ඇලි ලක ජනය කියලා දෙන්න එකතු ම මේක නිස්සරහට පැදිලි කන්නමොද ම න කියන කියන සල ර්ණ දයහ කියන්න මනවද ජන කියන මනවද දීන කිය මනදගන පොඩක් තාා රන්නන පැහදිි කරන්නකොට තේරු නැ ය හන් කියල දෙන්න. අපි ඊළගට ලග දන වචන කතුපාටික අයටින් තියන ප්‍රමුක ජානයන එකට න් ඉසල්ල ොඩක්ම මේ වර්ණ දේහ කියන්න මනවදිගල බලමු මේ තියන්නේ සයි නකල සටකාල ගනගෙන දීන න්දන්නවා සයිල ඇතුලේ අපි දන්න මෙ ඉදිර න්‍යෂ්ටික් තියෙනවා. ඔය නිියෂ්ටය ඇතුළේ වර්ණ දේහ තියෙන මේ කතිර වගේ ධාලතියන වර්ණදේහ හරි එතකොට වර්ණ දේහ වර්ද දෙක් අපයයක් ඇතුල තියෙනවා අම්මගෙන් ආපු වර්ණ දේහ තියෙනවා තාත්තගින් ආපු වර්ණ දයයක්ත් මේ නිියශ්ටිය ඇතුල තියනවා නිස්සුගත්තොත්ත හැම අප වර්ණ දය යුගල් විසි තුනයි කියැන කන එතව රම්මගෙන් ආපු මෙන්න මේ වගේ එක්සකරගේ හැ නිල්පාට කෑලි විසි තුනක් නවා. තාත්ග ොස්න එක්කපුරවාගේ තියන කෑලි සි තුනක් කෙනවා ඒ දෙකම එකතුලා තමා පේ වන්න දෙය හතලිත් හැ තියෙන්නේ යුගල් විසි තුනක් හැදෙනවා පැහැදිලින එතකොට මෙන්නම වර්ණ දේහ තියනෙව හැදෙන්නේ දන්නේ අනුව මෙ තියෙන දියන්නේ අනුව දයන්නේ අනු ගලි වෙලා ගලි වෙලා ගුලිවෙලා ප්‍රහෝටීනයක් වටයට බැඳෙනවා ඒ පෝටීනයක් වටට බැඳලා ඒවා නිකං ස්පරිින්්කක් වො එක තුලා එකතුලා තමා මේ වර්ණ දේ හැදෙන් එතකොට වර්ණ දහයක් කියලා කිය කියන්න දියෙන්න්නේ යනු අපි විශාල ප්‍රමාණයක එකතුවා හරි මේකඇතුල දියෙන්න්නේ අනු ගුලි ගැහිලා නික නූල් බෝලයක් වගේ පැටලිලා ගුඩෝක්තිේයනවා වර්ණ දේතුල දියන්න යනු දෙෙන අපික දිගැරියෝ මෙන්න මේ විදිහට හරි අපට පේනවා මේක ොයිල්ලයකගේ දිගෑරෙනවා එක ප්‍රෝටීන තියනවා පෝටීන වටට මේ දියෙන්න්නේ අනුව ඇඹ රිලාදීන්. අපි පෝටීයහත් ගලවල ගලවල දියෙන්න්නේ යනුව දිගෑර්ල ගත්තාහම අපට ඩන්නේ අනුව දකින්න පුළුව මෙන්න මේ විදිර මෙ තියන් අපි ඔය නිතර දෙවලේ දකින තිී දයන්නේ අනු ඔ ඩන්නේ අනුයේ විවිධ පශ්ම තියෙන මෙට ජීසිීඒ කියල නම් කර තියෙන ඔය බශ්ම තර මේ මෙන්න මේ බශ්ම ටිකක් එකට එකතු වෙලා තම ජානයක් හැේ මෙ තින් දැම එත ජනයක් නගලාට උපල්පන තරුම් එතකොට ඩන්නේ යන එක පොඩි කොටසක් තමා ජානයක් කියය හරි එතකොට දැන් මේ ජානයෙන් තමයි අපේ ලක්ෂණ තීරණය වෙන්නේ. මෙන්න මේකින් දොරම මෙතන තියනකින් යම්කි ලක්ෂණ ඇතියෙනවා මේ හරින් තව ලක්ෂණයක් තීරණය වෙන මේ හරිින් තව ලක්ෂ තිරණ යන ෙන්න්න පුළොන්ම හිට මේ දන්නේ අනුුව එකඒක තැන්වල තියෙන බශ්ම හමතැන් එකක තැන්වල තියෙන බැඳීමම්මනුව ඒවැ තියන සංයෝග මත අපේ ලක්ෂණ තීරණය වෙන. තකොට වර්ණදයයක් තුළ ලක්ෂණ ගොඩක් තීරණය කරන්න ඕන කරන ජාන අති විශාල සංග්‍යාවක් තියෙනවා. හරි ජාන ගොඩක් තියෙනවා. එතකොට ද මේර්ණද අම්මගෙන්ාපු වර්ණ දයකීම් දො ම්මගෙන්ාපු වර්ණ දේහයේ ඔන්න ජානයක් තියෙනවා ඇස්සල පාට තියදු මේ කරන්න. එදට මේ නි්‍යශටියය තුළ පොහේ හරි තැන තාත්තගෙන් ාපපු වර්ණ දේයකුත් තියෙනවා හරි මංස්රහාවටකක් පහැලි කරන්න. ඒකෙත් ඔය වගේම ඩියෙන්න්නේ අනුවක් තියවා ඔය වගේම වර්ණ දේහයක් තියෙනවා ඒකෙත් අපේ ඇස්සල පාට තියන්නේෙ කරන්න බලපාන ජානයක් තියෙන. එතකොට අම්මගෙන් ආපයකයි තාත්තගෙන් ආපයකයි දෙකම එකට එකතු වෙලා ඔන්න ඇලීලක ජානය හදනවා එමට ඇලීල ඇලිලේ කියෙන තත්ත්වයට පත්වෙනවා එතකොට ඉදින එකතු වෙන්නේ නෑ ඉ දෙන්නගින් තම ඇලිලේ කියක හැදන්නේ ඇලිලේ කියල කියන්නේ එතකොට අපේ ඇගේ පෙන්නුම් කර ලක්ෂණ අම්මගනුත් ඇස්සල පාට නවා තාත්තගෙනුත් ඇස්සල පාට් ලපාන ජනයක් එනවා මේ දෙන්නගම එකතුව ඇලීල් හැ්ිදි ර අපි හඳුන්නනවා අන්නන්නේ ඇලිලේ නිසා තමයි අපේ ඇත්තරම අප ඇස්වල පාට තීරණය වෙන් හොඳ එතකට මේකෙන තජුට කොල ෝලල් කනකාල ගෙන ගත්තම මතකනාම් මේ තියන දැ මේ තින නි්‍යෂ්ටයක්ක් න්‍යෂ්ට තුළේ නිල් පාටිංක් තියෙන්නේ තාර්තගෙන් ආපුජාන කලා පිහිටම් අම්මගෙන් ආපුේ සොරිවර්ණ දෙහ අම්මගෙන් ආපු වා රෝස පාටිින් තියෙන් එතකොට අනිෂ්ටියක් ඇතුළේ තාත්තගෙන් ආපුේවයි අම්මගෙන් ආපුයවයි දෙකම තියම ඒ හින්ද පිකට දෙකයියෙන් කියලා කිය මිනිස්සුන්ගේ විසිතුනක් මේ දිර කෑලි තියන. මේ වගේ මේ නිල් පාට මෙතන තියන දෙකයින නිල්පාට දෙකයි රතුපාට දෙකයි. මිනිස්සුන් ගෙන නිල්පාට විසිතුනයි රතුපාට විසිතුනයි තිීන් දෝනි. හරි ද ශාකෝ ලෝක වෙනස්ස වෙනවා ශාකෝල සහරවය දහයක් දහටක් දසයක් හොම එකක ශාපල එකක විදිහර තියෙනවා වර්ණ දේහ. එතවට ද මෙන්න මේ දිර වර්ණදහ තියන. ඔකො ෝල කැන කාල ගෙන ගත්ත මත ඇති මේ වර්ණදේහ තර්කුතන්තුූ කින්ම් පෙන්දිල්ලා නනය වෙලා ජන්මානු හැදෙනවා කිය තොකොට මිනිස්සුන් ගෙනම් ශුක්්‍රාණු සහ ඩිම්බැහැදෙනවා ඒවා ඒවට එතකොට යන්නේ මේවයෙන් භාග භාග හරි මෙතන හරක් තින මෙතන් දෙක් කැවලදෙන මෙතන්ද දෙකක් කැවල එතකොට හතරක් තියෙනවා දෙකයි යෙන් කියලාපි කියනවා. ඊට පස්සේ ශුක්ක්‍රාණ හෝ ඩිබ හැද ද ඒව හරියටම දෙකට බෙදෙන හින්දා අපි ඒට එන් කියල කියෙන තිබ ප්‍රමාණයෙන් භාගයතින්. හරි ශාකවලත් ඔහොම්මමයි ශාකවලත් තියෙන වර්ණදේහටික පරාග සහ ඩිම්බ හැදෙනකොට හරියටම බාගෙ බාග බැදෙනවා. බෙදෙනකොට වි කලවන්ින් ෙන්න්න පු මොගොලන්ට පේවා දැම් මෙත අම්මගෙන් අපේවා නිල් පාට තියෙනවා තාත්තගෙන් අප රතුපාටම රෝස පාර්ට තියෙනවන හැබැයි බලන්නක පරාගහෝ ඩිම්බ හැදෙනකොට මේ රතුපාටේවයි නිල්පාටයයි කලාවන් වෙලා තමයින්න එක නිසා දෙමවුපියන්ගෙන් දරුවන්ටෙන ලක්ෂණලින් දරුවෝ තමන්ගේ දරුවෝ හදනකොට න තුන්වෙනි පරම්පරාවට යනකො ක්ෂණ වටක් වෙනස්සෙන්ඩ පුළුව. එකට හේතුව මෙන්න මේ මෙතර තියෙන ඕනන ඕන විභාජනය කියන ක්‍රියාවලිය තුළද මේ වර්ණ දේහවල තියන දන්නේයන ඉහටමට කැඩිලා කලවන් වෙන. එක නිසා තමයි ආචචිල සීයලාගේ ලක්ෂණවලින් යම්ප්‍රමාණයක් අම්මල තාත්තලාගේ තියනවා. ඒවෑනු තව ටුට්ටක් වෙනස්සෙලාකමයි දරුවන්ට. ඔක්කොම ඇතිවෙ ලායන්න ඔක්කොම සම්පර්ණයම වෙනස්සෙන්ෙන්න සමහර ක්ෂණ පේනවා සහර ලක්ෂණ නැ ෙන්න ල එකට හේතු දන දියෙන් යනු කලවංවීම හොඳයි. මකෙතනේ මේ පැහැදිිකිරීම ඇති ෝගොල්ොන් දැනට හම තමේ ප්‍රවේණ විද්‍යාගෙන අවබෝධ තියාාගන්ඩ දැ අප කතාකර කරගට මතකනම් මෙ ඇලිල කියනය ගැන ඇලියග පැහදිි කට ො නිසා තමයිම් ල හැත්තන් ඇලිලක ජාය කියන ගෙන පහැදිිරඩ නිසා තම ම විස්ටි කතාරේ ඇලිලිය ගැන කියන්න දැන්තේරෙනවා. ලියක් කියන්නේ මොක්ද කියනක ඇලිලේ තමයි ඇතනම අප ලක්ෂණ තීරණය කරන්න ොට ඇලිලයක්ක් කියර කියෙනෙ ජාන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණය එකතුව සාමාන්‍යෙන් අපි කියන්නේෙ ගස්ලනන් ජාන දෙකක් කියල පුංෂාකයනුයි ජායශාකෙනී ාපු ලක්ෂණ දෙකම එකතුව තමාපි ඇලිලය කියල හඳු වන්නේ දැම මේ ඇලීලයක් ඇතුළේ තියෙනවන ජාන දෙකක් හැමවිලේ මැලීලයක් ඇතුල ජාන දෙකක් තියෙනවා හේතුවත් හෙමනතන් ලක්ෂණ තරණය කරන්න බලපාන මේ ජාන දෙකේ එකජානයක් අනිජානයට වඩා ත්‍රියාශීලී බවින් වැඩි වෙලා එයාටිකක් ප්‍රමුක වඩ පුළන්ට ඉස්සල් හට එඩ පුලු තොරේ ජාන දෙක් ඇලිලේක ජාන දෙකක් තියෙනොකින් ප්‍රමුඛජානය කියලා හඳුන්වන එක ස්සරහට එනොට යා ප්‍රදක්ෂණය වෙන යාගේ තියෙන ලක්ෂණ තවයි පේත්න්නේ මේක හැමවලීම වෙි නය සමහර වෙලාවට ජානධකක් ප්‍රමුඛ වඩ පුළුව තකොඩට ප්‍රමුකයි කියලා කියන්නේ අට පවිද්‍ය තින පමඩක් තිරන්නේ පමු කිය ප්‍රමුඛ කියල කියන්නේ එවන් පරම්පරාවදි විෂමයෝගී අවස්ථාව කියලා අපි කියන්නේ ස්මතු වී පෙන ැලිලේ එමතම් ප්‍රමු ඇලිලේ කියන එක එතකොට ප්‍රමුඛජානය එම ප්‍රමුඛ ඇලීලය කියල කියන්නේ ප්‍රමුඛ අවස්ථාවද එවන් පරම්පරාව කියනෙ දරුවන එවන් කියලන ජනතයින් ජනතයි ගෙදී ඉස්මතු වෙලා පේනවනම් මොකක් හරි ලක්ෂණයක් ඒකට අපි ප්‍රමුඛ ජනය එමතැම් ප්‍රමුඛ ඇලිීලේ කියලා තියෙන නිලීන ජානය කියලා කන්න තොට ඒක මනිප්පත් එවන් පරම්පර ජනනිතයන්ගේ විෂමයෝගී අවස්ථාවකද යට පත් වෙලා යනෙකට තමයි අප කියන්නේ නිලීන ජානය කිය විෂමයෝගී කියන්නමකක්ද විෂමයෝගී කියල කියැන්නේ ජාන දෙකම එක්ම විදිහට නෑ කියන කාරණේ මේ ගැන ප ස්්‍රර හදි අය කතාගන්නකොට පැහැදිලිවයෝගොන්ට දැන නිකම් ලියනන ලියල තියාගණ්ඩ හරි දවශ ීල තියන පිස්සරහට මේ විශෂමෝක කතාව හුව ො තක අප ු ස්තර ගැන කතා කරමු ප්‍රමුඛ නිලීන ඊට පස්ස රූපානු දර්ශය කියන වචන එෙනවමං රූපානු දර්ශය කියලා කියන්නේ අම්මගනු තාත්තැගෙනනුයි ලක්‍ෂණ ඇවිල්ලා කලලයක් හැදෙනවනේ ඔය කලලෙන් යම් කිසි දවසක ශාකයක් හෝ සතෙක් ිවුණවාට පස්සේඒ සතාගේ අපිට පේන ලක්ෂණ ඇ එලියට පේන ක්ෂණ ටිකට තමමා අපි ගැන රූපාු දර්ශයගේ හ එතකොට කිසියම් ජීවයකුගේ යම් ජාන සැකසුමක් මගින් පිටතට ප්‍රකාශ වන්න වූ ලක්ෂණයක් රූපානු දර්ශය ක ලපි හඳුන්වනවා ර් එහට පේනදී රූපාුණු දර්ශය ක ලපිකින් හැබැයි එළියට පේනද එහෙම වනාට ඇතුළේ තියෙන ජාන සැකසුම එළියට පේන දේම නොවෙන්න පුළුවන් අපි ඒකට කේනවා ප්‍රවේනිි දර්ශය කිය ප්‍රවේනි දර්ශය සි ක්ෂ බදීම සඳහ ලල්ලක ාන පිට ඇති ආකාරය ප්‍රවේනි දර්ශය කියලා හඳුනවා තර මේක පිටතට ප්‍රකාශවනය එකක් නෙවෙ. අප එලියම් පේ නෑ එලියට පේන රපන දර්ශය පිස්සල කතා කරගුවජන එලියට පේ නැති ඇගේ ඇතුළෙ තියෙන වන්න දේහ සැකසුමට තමයි කියයන්නේ ප්‍රවේනි දර්ශය කියලා අප විාග දි ප්‍රේන් දර්ශය ියන් රූපාන දර්ශයන ර්මි ියන් වා පිස්සර. න දනකට මේ වචන භාවිාවනකොට වලට තරීම කද මේ වචන ඇතම ගීෙන කර අදහස කියන එක ඊළඟට සත්‍යයාභ ජනකනීමට නොමුහුන් කියන වචනය නොමුහුන් කියල කියන්නේ ලක්ෂණයක් තීරණය කිරීමට බලපාන ජානයුගල එක මාකාරයේ එක මාකාරයේ ජානවීම එක එන්නේ තැන් හිතන්නකෝ අම්මග නොත්වෙනවා ඇ නිල් පාටයි කියනෙ තාත්තැක් නත්වෙන ඇස් නිල් පාටයික් කියන ලක්ෂණයටම අදාළ ජාන එතකොට අම්ම ක කියන්නෙ තෙස් නිල් පාට න්න කියලා තාත්තක කියනන්න තෙස් පාට වෙඩ කියලා තේරුණාද අන්න එතකොට අන්න එතකොට මේ අපි කියනවා මේ දෙක නොමුහු මට සත්‍යාබි ජනක එකම ආකාරය ලක්ෂණයක් තීරණය කන ජාන දෙකක් කියලා පැහැදිලිද හරි ඊළඟට අපි විෂමයෝගී කියනක පැත්තට හැරමු විෂමයෝගී ශෂමයෝගී කියල කියන්නේ ලක්ෂණයක් තීරණය කිරීමට බලපාන ජනයගළ ආකාර දෙක ජාන වෙනයක එකයන්නේ අම්ම කියන ඇස් දෙක නිල්පාට වෙඩෝන කියලා තාත්ත කියෙන ඇස් දෙක දුගුරු පාට වඩෝන කිය එතකොට මේ දෙන්නා අදහස් දෙගක්නදද ජාන දෙක ආකාර දෙකක් එතකොට එන ලක්ෂණය විශමයෝගී අස්ථාව තනවයි කියලාි කියන දැන්ව විෂමයෝගී කියනව වන අපටස්සල හම මතකන ොල්ලන්ට න් ප්‍රමු ජනයගන කතාා කරද විශමයෝගී කියන කතා හ. දැන්තේම විශමයෝගී කියලලා කියන මුොක්ද කිය එක. එක්කනෙක් කියනවා නිල් පාටයි කියල් අනිත් කෙනනාා කියවා දුගුරු පාටයයි කියල. තුොට ඒවෙලා වෙදි නිල්පාට කියන වර්න්නේ ඉස්මතු වෙලා පේනවනං අපි කට කියනවා. නිල්පාට ප්‍රමුකයි කියල දුම්ගුරුප පාට ඇස් කියනෙ ඉස්මතු වෙලා පේනවන අපකට කියවා දුගුරුප පාට ප්‍රමු කැලී ලේ බවට පත්වෙලා කිය. නිලීන ජනානයකයෙන් එතකොට අර. ඹරුව නිල කියන පාට දෙකම අම්මගෙන දර්තකෙන වට පස්සේ දරුවන්ගේ ඇස්සල පෙන්න්නන්න නැති පශ් පෙන්නන්නේ නැති ජාන පෙන්න්නේ නැති ජානයමත ලක්ෂණය එතකොට අම්මක් කියවා දුම්රු පාට වෙන්ඩෝ නැස් කියලා තාත්ත කියනවා නිල් පාට වෙෙන්ඩෝන් ෙලෙස් හැබැයි දරුවගේ නිල් පාටයි තොට අම්මගෙන් ආපු දුම්ුරු පාට කියන ලක්ෂණය වෙලාවෙදි නිලීන වෙලයි තියන් එකන්නේ පේන්නේ නැතුවයි හරිනමටික ම කලින් දුන්නේ මේක කටපාඩ කරන්න ලොකෝ ප්‍රස්ථාවයක් නෑ දැනගනින් දෝන හැබැයි ඉස්සරහට ගනන් හදනකට මේ වචන ලිය වෙනවා අප ස්සරහ පාඩම කරගන දිත් මේ වචන හුවේවා ඒක නිසා ඔලක දැනං ඉන්දෝන ඒයි මේටි කලින් කිව සමමාරජ තේරෙන් නැතුව ඇති ඇලිල්ල ගනක තාම හරයට පැහැදිල නැතු ඇති ඒකන ලොකෝට හිතැන්ඩ ඇන්ඩප පාඩ මිස්සහට යනකොට මේඒක තේද අපිේවා ප්‍රවේනි විද්‍යාගෙන කතා කරන්න ඔය වජතිික තැරගෙන මෙන්න ප්‍රවේනි විද්‍යා. ප්‍රවීනි විද්‍යාව කල්පිත මුලින්ම ඔයාගත්ත කෙනට අපි කෙන ග්‍රෙගරි මෙන්න්්ඩල් කියලා මේ පාඩම ටකමැතිනම් මේ පාඩට බයින්් ඩෝන්නක් මෙන්න ඉන්නවා බණින් ඩෝන පුද්ගලය මෙයා තමයි ඔයාලම අමාරුව දැම්මේ ගිගරි මෙන්න්ඩල් එක්දා සරසි විසි දෙක ද එක්දදා සරසි අසු හතරනක ජීවතචච පූජකතුමේ ය ඔස්ට්‍රියය යඋපත ලැබේ හරි එයා තමයි ප්‍රවේණනි විද්‍යාව සම්බන්ධ පරේෂණ මුලිින්ම කරලා විද්‍යාත්මක විදිහ දේව සටහන් කරලා තියෙන් සමහර විට ප්‍රවේණ විද්‍යාවගෙන මීට ස්සල ගොඩක් පරේෂණ කලා තියෙන්න්න පුළුව ඒ එකැනෙක්දා සටසි විසි දෙකේ මෙතුම ඉප දෙට තිස්සල්ලා පරේෂණ කර තිබ වෙන්න පුළුව හැබයි සි කෙනෙක්කේවා විද්‍යානුකූලොව සටහන් කරලා තිබුණ නැහැ හරි මෙයා එමත මෙෙන්ඩල් මහත්තයා මෙන්න්ඩල් පූජකතුමා අමඩටකෑ මෙඩල් පූජක තුමා මේ ටික පැහැදිලිව විද්‍යාත්මකව සටහන් කරලා තියෙනවා හරිද ඒ නිසා පස්සෙ කාලෙකයා මේ ගයාට පස තම මෙයාට මේ ගෞරවේ ලැබෙන්නේ මේ ගියාට පස්සේ මෙයාගේ වැදගත්කම මෙයා මේ කරා ගෙන ග ලෝකය දැනගන්නව සහ අද වෙනකොට නූතන ප්‍රවේනි විද්‍යවෙ පියා විදිහට ්‍රකරි මෙන්න්ඩල්ව හඳුන්න තරමින් ික මෙන්න්ඩල් මොනොවද කරේ අප එක ගැන තමා ඉල්න කතා කරන්නේ ර මෙන්දල් කරා පරේෂණ ටිකක් මෙන්ඩල් මේ පරේෂණ කරනකොට එයාගේ පරේෂණ වලට ගස් ටිකක් තෝර ගත්තා ඒ ගස් තෝර ගනිද්දී මෙන්ඩල් ඒ ගස් තෝර ගණ්ඩ බලපාන ලක්ෂණ ටිකත් ගැන කල ඉස්සල්ලම සටහන් කරලා තියෙනවා. තකොට මඩල් පරේෂණ කරේ මෙන්න මේ සටහන් කරලා තියෙන ලක්ෂණ තියෙන ශාකත් එක්ක විතරයි ට මෙෙන්දල් පරේෂණනට ඔදාගත්ත ශාකවල ශාක දෙමුහන් ශාක විදිර ලබාගණන්නඩ පුළුවන් වෙන්ඩ ඕන. එකඇන්නේ හයි බ්‍රීට් කන එක ශාක දෙකත නිිශ්ෂණයක් විදිෙ ලාගන්නඩ පුුවන්කම තියෙන ශාක විතරයියා ඒ වැඩයට ගත්තේ. සෝ පරගනය වනේවා ගත්තේ සෝපරගනය විතරක් වෙනේම ගත්තේ ෑ පහස්සුවෙන් වෙන් කරගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියන ශාක තමයි මෙෙන්න්ඩල් යාගේ පරේෂණවලට පාවිච්චි කර එකත් වැදගත් කාරණයා එකදී එකම ශාකයේ ලක්ෂණ ගොඩක් තියෙන්ඩ ඕනෙ ඊළඟට තෝරාගත් ලක්ෂණ සහිත ශාක මුහුම් කළ කලවන් කරාට පස්සේ සරු ජනිතය ඇැති කිරීම. දැන් එකම වගේ ලක්ෂණ මටවෙෙන්කර ගණඩ පුුවන් ලක්ෂණ ය ශාක මුහුම් කරපුහම සමහරලාට සරු ජනතය ඇතිවෙන්න මොකාද මේ සරු ජනිතය කියන්නේ සරු ජනතයක් කලකන්නේ එයාට පුරුවන්කම තියෙන් ඕනේ ඊළඟ පරම්පරාව බිහිකරන්න සල ධාරයක්ග මේක බාලජ ගන්නයින දන්නවා ඔල්ල අහල තියෙනවනේ මේ කොටලුව කියන සතා ගැන කොටලු කොටලුව කියල කියන්නේ අශ්වයා සහ බූරුවා අතර සිද්ධ වෙන සංසර්ගයෙන් බිවෙන පැටි හරි තොර අශ්වයි බූරුවය කියල කියෙ සම්පූර්ණය වෙනස් ලක්ෂණ තියන සතු දෙන්නේ ඒ දෙන්නගේ සංසර්ගයෙන් බිහිවෙන කොටලුව කියන සතා සරු ජනිතයෙක් නෙවේ ඒ කියන්නේ කොටලුවට කවදාවත් පැටියෙක් හදා ගණඩ බෑ කොටලුව කියන වද සති අන්න එහෙම වෙන්න නැති ශාක දෙකක් තමා මෙයා තෝරගන්න ඒයන්නේ විරුද්ධ ලක්ෂණ තියෙන ශාක මුහුම් කරාට පස්සේ අනිවාරයෙන් ඒ ශාකවලට මල් පිපිලා ගෙඩි හැදිලා ඒවඇයට හැදිලා ඒව පැළකරගන්න පුළුවන් වන්න හම ත ඊල්ළඟ පරම්පරාව බි කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකට තමාත් මේ තුන්මයි ලක්ෂණ. ඊළඟට හතරවෙනි ලක්ෂණය ස්වභාවෙන්ම ස්වසංසේචනය වීම හා අවශ්‍ය වූවිට පර සංශේෂ්චනය සිදු කළ හැකිවීම කියන කාරණය. එතකොට සාමාන්‍යෙන් මේ ශාක සෝසංශේෂනය සෝපරාගනය වෙනවා අපිට අවශ්‍යනම් පරපරාගනය කරඩත් පුළුවන්. එහම ශාක තමයි මෙෙන්න්දල් පරක්ෂණය සහහා තූර ගත්ත. ඊඟ ඉල්ලඟ එක නම් ඉතින් ප්‍රායෝගික කාරණය පහසුවෙන් වගා කරන්න පුළුවන්ඇෙන්ඩෝන ඉක්මන්ට ප්‍රතිඵලද දෙන්නව දැන් අපි මේ පර්ේෂණයට පොල්ව වගේ ගහත් තූර ගත්තනා. ල්ද ජීවිතකාලය තුරට පරක්ෂණය කරලිවර කරඩ න්නේ නෑ මොකද පොල් ගහ හැදිලා ගෙදි හදිලා අඒක ප්‍රතිඵල බලන්න සෑහෑන කාලයක් යනා ඒ නිසා මේ මාස දෙකෙන් තුනේ වර්ධනය වෙලා ලක්ෂණ පිටතට පෙන්නුම් කරන ශාක තෝර ගැනීමේ අවශ්‍යතාවයක් මෙෙන්න්දල්ට තිබු ති මේක ඔක්ොම ලක්ෂණ තිෙන ගහක් කෝමමුද හොයන්න කියල මෙෙන්ඩල්පනා කරන කොට මෙන්ඩට ගහක් හම්බ ඒ ගහ තමයි ගෙවතු මෑ කියන්න පිසිම් සැටයිව ඔය තියෙන්නේ ගහේ රූපටිකක් හරි මේ කොගුලොත් සහරි දැකල ඇති හරි මේ ගහේ විධ ලක්ෂණ තියෙනවා. මේක කරල් කරල්දො ගත්තොත් එෙම ඇ කහපාටට තියනේව තියෙනවා කොල පාට තියනරල් තියෙන මල්ල පාට ගත්තොත් නිල්පාටමල් සුදුපාටමල් තියෙනවා ගහේ උසබැලූත් ආකාරු දෙ එකක ගස් තියෙනවා මෙවි දිෙන ලක්ෂණ ගොඩාක් තියෙන ශාකයා සහර අපිස්සල්ල කතාකරපු සියලුම සාධක මේ ගහේ තිබුණ. එක නිසා මෙන්න්ඩල් ගෙවතුම මේ ශාකයයාගේ පරේෂණවලට තෝර ගන්න කොඩක් මතක තියා ගන්න ගියවතුමය එක විද්‍යාත්මක නාමයත් පොඩ්ඩක් මතක තියාගන්න මේ තියන ගෙවතුමය ශාකවල තියෙන ලක්ෂණ බලන්නු හරි මේකේ වෙනස්කම් බැලුවොත් කොලපාට ඇයට සහ කහපාට යට තියෙනවා රවු් යට සහ කැරලි ගෙහුන් හමතග අපි මේටෙන විංකල්ට් කියලා වෙච ඇටයින රවුන් නැති ඇට තියෙනවා ඊළඟට කොළපාට කරල් සහ කහ පාට කරල් කියන ප්‍රහසේ හඳුන ගන්නඩ පුළුවන් ක්ෂණ තියෙනවා හරි එතකොට පිරුණු කරල් සහ හැකිලුණු කරල් කියලාආකාර දෙගක් තියෙනවා දම් පාටසාහ සුදු පාටමල් තියෙනවා මේ මල් පිපෙන තැන මේකෙදී මල් පිපෙන්නේ පාර්ශයක අතුවල මේකෙදී මල් පිපෙන්නේ අග්‍රස්ත අංකුරවල විතර ඒ ලක්ෂණ යක් තියෙනවා ඊළඟට ගහ උස සමහර ගස්වර්ග උසයි සමහරගස්වර්ග කොටයි න්න මේ කියන ලක්ෂණ හරි ඕට බලෝ තේයන මෙතන ලක්ෂණ හක් තියෙන ින්ඩල් මේ ලක්ෂණ හතම ඇරගෙන එඒයාගේ පරේෂණ සිද්ධ කරනවා තකොට මෙන්ඩල් කරපු පලවෙනි පදේශණයටටපියන් හරි මෙඩ ලස්සලම කරේ මෙන්න මේ වැඩි බලන මොකද කරලා තියන කියලා ඉසලමයා තෝරගත්තා නමුහුම් පෙළ කහ බීජ දැන් අපි නොමුහුම් කියන වචනය දන්නවා හරි නොමුහුම් කියලා කියන්නේ ලක්ෂණය තීරණය කර කහපාට ඇ තියෙනව කියන ලක්ෂණය තීරණය කරන්න අම්මාගෙනුයි තාත්තගෙනයි ඇවිල්ල තියන්නේ එකම විදිහේ ජානයක් හෙමනත්ත අම්ම කියන්නෙත් කහපාට බීජ තියෙන්ඩ ඕන කියලා තාර්ත්තා කියන්නෙත් කහපාට බීජ තියෙන්න්ඩ ඕන කිය පරාගෙන් ආ අපපු ලක්ෂණය ිබෙෙන් ආපු ලක්ෂණය දෙකම හ බිජවලට අදාල් ලක්ෂණ තමයි විල නොමුහුම් පෙළ කොලබී දැන් තේනවා අමකද නොමුහම් පෙළ ගැන්නේ කර මෙන්න මේ ශාකයේ මේ මේ කරල ගත්ත ගහේ හරි දෙමෝපියෝ දෙන්නම කියන තියෙන්නේ කොලපාට බීජ මේ ගහේ තියෙන් වන කියලා. තවර මේ නොමුහම් පෙළක්හදාගන්න විදිගෙන ජීවිද්‍ය විගන ගන්න දරුුණම් ඉගෙන ගන්න අප දිගින් දිගරම් පරපරාගනය කරලා සෝපාගනය කරලා එකින් හිහදගන අපිට වැඩන්න ඇක්ඩුවවල්ට ැට දැන අපි දැග ින්දවල් රණී තමයි නොමුහුම් පෙළ කියල කියන්නේ අම්මගනුයි තාත්තගෙනයි එක ජානය තමයි විල දිනෙක්ම විදිහ ජානලික්කාපු දෙෙක් තම තෝර්ගනති. ඉට පස්සේ මේ දෙන්න අතර පරපරාගනයක් කරනවා. ඒ කියන්නේ මේ ඇටවලින් හැදිච්ච ගහයි මේයටටවලින් හදිච්ච ගහයි අරගෙන ඒ ගස් දෙකේ පරපරාගනයක් කරන පරාගහුවමාරු කරු. ඊට පස්සේ හැදෙන දරුවෝ කවුද කියලා බන්නවා බලන්න ඇවිල්ල තින දරුව මවුණනවාගේද සියලු දෙනාම කහපාට බීජ දරණ ශාක තමයි ලැබිලති. සට සීයා කහ බීජ දරන්න ඒව තමයි විල්ලති. එ පන් එෙමනතා පලමු පරම්පර් මෙන්න දෙමෝපියෝ ඒ දෙමෝපියවතර පරපරාගෙනින් හැදන දරුව සියලු දෙනාම එකම ලක්ෂණයක් තමයි දරන්න සයට සීය කහපාට බීජ දරවා. ඉට පස්සේ ඒගොල්ලන් අතර සෝපරාගනයක් කරනවා දැන් මෙන්න මෙත නෝගොල පටලගන්නවා මෙතන මුලින්ම මෙන්න්ඩල්ගේ පරීක්ෂණේදි කරන්නේ පරපරාගනයක්. ඒකදී මේ ගහේ ප ගහට ගෙනයනවා මේ ගහේ පරාග මේ ගහට ගනවා ඔය දෙපත්තරම කරන්න පුළු. මෙතන තිමකදද වෙන්නේ. මේ තියෙන ගහා ඒ ගහේම පරාගමලින් තමයි සංශේචනය කර මෙතන ගස් දෙකක් තියෙනවාන න් එක ගහග තියෙන පරාග ඒ ගහේම ගොඩක් කළට ඒ මලේම කලන්ගේ මත තැන්පත් කරනනින් සස්ෝපරාගණය අපි කරා තොඩ මේ F1 පරම්පරාවස්ෝපරාගනය කරාට පස්සේ මෙෙන්න්ඩල්ටාපු නිරීක්ෂණය තමයි ඊළඟ පරම්පරාව අපකට F2 කියනවා F2 පරම්පරාවේ කහ බීජ තියෙන ශාක තුනක් ලැබෙනකොට කොළ බීජ තියෙන ශාක එකක් කෙනවා බලන්ඩුගේ කොච ලසන්ඳ කියලා ම ඉතාත්තයි පාට දෙකක් කහපාටයි කොළපාටයි පලවෙනියටම හැදුණු දරුවෝ සියලු දෙනාම කහපාට බීජ ධර්ම හරි හැබැයි යාලගෙන් හැදෙන ඊළඟ පරම්පරවා ඒකන්නේ මේ උඩිම්ම ඉන්න දෙන්නගේ මුණුගුරෝ මිනි බිටියෝ හරි ඒකුල් ගව තැනකට ආෙ කොළපාට ලක්ෂණය නවා දෙවනි පරම්පරා තමයි කොළ පාට ලක්ෂණ ය පෙන්න්න ගන්න මේ පළවෙනි පරම්පරා ඇතුලේ ඔය කියන ලක්ෂණය නිලීන බවට පත්තලයි මටන් කොල් පාට ලක්ෂණ යාලාගේ පෙන්න්නන්න ඒගැන එක නිලීනවතිබිලා ඊළඟ පරම්පරාවිදි මෙන්න එක් කෙනෙක් ඒ ලක්ෂණය පෙන්න්නවා. තේරුණාද හරි මේ පටගන්නට හන් දෙරක්ගේ මතක තියා ගන්න මෙෙන්න්ඩල්ග ප පලවෙනි පරීක්ෂණයදී කරපුදේ හරි මේ තමයි ෙන්න්ඩල් දැක්කි දැ මේ දැක්ක ෝකොල්ලොට මොද හිෙන්නේ මොන හිතන්න ද අපාධම ඉගෙන ගන්න ක ලහි නොති හැබයිමෙන්න්ඩල් මේ ලක්ෂණය දැක්කට පස්සේ මේ මේ කතන්දරයේ දැක්කට පස්සේ මෙදට එක ඒක දහස් ටිකක් එනවා. එය උපකල්පන ටිකට හැමට නිගමන ටිකට එල්ලම් බෙනවා. යා ආපු නිගමනත් එක්කයා නියමයක් ඉදිරිපත් කරනවා. මෙඩරේ පලවෙනි පරීක්ෂණඇත් එක්ක ආපු නියමය මේ තියන් මේ කරගඉතින් කටපාඩන් කරන්නම වෙනවා ජීවින්ගේ ජන්මානු සෑදීමේදී අංශුමය සාධක දෙකක් යුක්ත වී තමින්දී වෙන්වෙන් ජන්මානු වලට ගමන් කර ඔන්න මෙන්ඩල්ගේ පලවෙනි නියමය හරි තකට මේ නියමය මෙන්ඩල් ඉදිරිපත් කරන්නේ අර ඔයාල ඉස්සල්ල දැකපු පරීක්ෂණය ආපු ලක්ෂම නිරීක්ෂණ වලින් මෙන මේ පරීක්ෂණදී මෙතනනි ඔක්කම කහපාට වුනා ඊළඟට අප කට්ටේ තුනට එක කියන තත්ත්වයට ආවා එකන්නේ. බීජ තියෙන සාාක තුනක් කෙනනකට කොල බිජ තිෙන සාකක්කාව තුනට එකකේ ලපිකි නවා හරි එතකොට මෙන්න මේ නිඩීක්ෂණවලට අනුව මෙඩල් යාගේ පලනේ නියම මේ ඉදිරිපත් කරනවා මේ නියම මේ ඉදිරිපත් කරනකොට ජානය කියන වචනය හඳුනගෙන තිබුණ ොලට මත කනම් ෙන්න්ඩල් කියල කියෙනනෙක් දස් අටසය ගනන්වල ජීවත වෙච්ච කෙන ඔල හරිට ැලූත් එෙක්ද සරසේ පහලවවෙතම ලංකාවට නිදහඳවෙන්නේ කාරි ලංකාව යුරෝපීයන්ටයටත්වෙෙන්නේ එක්දා සටස විසි දෙකේ තමයි මෙන්ඩල් ලිප දෙන්න දොඩ ලංකාව සුද්දුව අපපුකාල හිට රජකාලෙ තමයි මෙෙන්ඩල් මේ පර්ේෂණ කරන්න කාල ජානය කනෙක තිය ඒ වගේ ලඟින් යන එකක්ත් අඳුර නැති බුන්නන හැ හරි එක නිසා මෙන්ඩල් මේ ජානය කියන වචන පාවිච්චි කරන්න තු මෙතන අංශුමේ සාධක කියන වචනයක් පාවිච්චි කරලා තියවා හරි අංශු මේ සාජ සාදක කියන වචන පාවිච්චි කරලා තියෙනවා පස කාලක මේ අපි ජාන කියලා නම් කරනවා හොඳ එතකොට මෙ පල නීම මහිතද ියා ග්ඩ යෝගොල්ලෝ හරි ඊළඟට අපි මෙන්දල්ග පලවෙනි නියමය පැහැදිලි කරඩ යන්නේ පිළිගත් සංකේත පාවිච්චි කරලා හරි මේ කොටස ඔගුොලන්ට ගනම් හදී ඕන වනවා මේ ටක මයි ඇත්තරම හොද්දටම ඔළුේ තියානින් දෝන ආරනාටික හරි පිළිගත් සංකේත මගේින් ඒකංග මුහොමක් පැහැදිි කිරීම ඒකංග මුහොම කියලන පුතේ මෙන්ඩල්ගේ පලවෙනි නියමේදී කරපු එක ඒ අංග මුහම කියලකැන්නේ එක ලක්ෂණයක් සඳහා පමණක් එක ලක්ෂණයක් සඳහා පමණක් පරේක්ෂණය සිදු කිරීම හම එක ලක්ෂණයක් පමණක් සලකා බලා පර්ේක්ෂණය සිදු කිරීම තම අපි ඒකකාංග මුහම කියලයන් එතනද අ පරපාගෙන කර එකක ලක්ෂණයක් විතරක් සලකළ තමයි මේ පර්ේෂණය කරන්න. හරි අප ඉස්සර හදි අංග කීපේක මොහම දියන්ග මුහම පවා හොම වෙනවා එතකොටි ඒගෙදි කතර මිදදි ලක්ෂණ දෙක් ගැන සලකා බලනවා තොට මත එක ලක්ෂණය සලකා බලන්නේ ඒ තමයි අපි මේ රප හටෙන්නම් මෙතන සකකා බලතිින් ලක්ෂණය කහපාට බිජහ කොපාට බිජ කියන ලක්ෂණය රේදෙන් අතර මුහම අපි ඒ අංග මුහොම කියලා හඳුන් වන. තොර මේකෙදී මහි දන්නේ බැරිලා කටනුත් මං ආපව දාන්නන් මේකද ලිංක එක එකට අය ජොයින් වෙන්න සමර වෙලාට මේක බිනාරි හතුලින් පස්සෙ කට්ටුවයි තාමන කට්ටුන්න කට්ුුණොත් අපි අය ඔොන්කරගම ඔලටම හනත්තනම් මැසජක දාාන්නට ප්‍රශ්න තියන වත්ස පරිකමන්න මැසේජිකක් දාන්ඩ මොකද මේ එක පැත්්ට විතර යන්න අ පෙත්තර ගැටි කමමාර හරි. ඇහ නැත්තා කියන්න මැසිද්්‍ය කරිදාන්න එහෙන කියෙල් හරි හ ඊලඟට පිළිගත් සංකේත වලින් මේකංග මුහ පැහැදිරිිර එක ගැනපි කතා කරමු මේකදී එක ජානයක්ක් සඳහ ඉන්දී සපුරක් භාවිතා කරනවා එක ජානකට ඉංග්‍රීශපුරා හරි ප්‍රමුඛ ජානයට කැපිටල් අකරු භාවිතා කරනවා නිෙලීන ජානයට ඒකෙම සිම්පල් අකුර භාවිතා කරනයි කියැන්නේ ඒ කැපිටල්ලකරම සිම්පල් අකුර උදාහරණයක දිර උ නොමුහුන් පෙළේ ේති සාදක යුගල කලකන්නේ කැපිටල්ට කැපටල්ට මේක දීදකොට කැපිටල්ති දෙැමක්කිනෙකි තේරුම උස කියන්නේ ප්‍රමුඛ ජානය වෙලා තියෙන. ඊළඟක නමු මිටි නිමුහුන් පෙේ ේති සාධකයුගල සිිම්පල්ටි සිම්පල්ටි කන මිටි කියේන නිවාරේ ලන නෙන්ුන පස්සල කතාගරෙ කාහ සහ කොල බිජයෝනට මෙතන කතා කරන්න උත්ස සහ මිටි කියන ලක්ෂණ දෙකැසුරේවට මතකනම් මංකිවවා මේ දවතුම මේ කියන සාකයගත්තොත්හ මේක ලක්ෂණ ගොඩක් තියෙනවා කියලා තරේගේ මේ උස කියන ලක්ෂණය සල කලා බල්ල අපට පරේෂණය කරන්න පුළුවන් මේ අනිත් තඕනම තලක්ෂණයක් සලකා බලා මේ පරීක්ෂණය කරන්න පුලුවන්කම තියෙනවා දිංන්න මෙතරම උදාහරනයට ගත්තේ උස ගස්සල් උස කියන ලක්ෂණය ස්ට කප පට ෙනවා නහම් පළ මිටි කියන එකට නමහුම් පෙල්න සිප සිම්පල්ට කියෙනවා එත කොට විෂමයෝගුණ මේක ඩෝන පුරම ුණ විෂමයෝගුණට ළම් කමටක් ේ දාණන්න මොකද යකුදක කියලා හරි බලාගෙන ඉන්නවා වාල කමට එකක් ධනකා දන්නානේද මේ මොකදද ූක කමටස් දාන්න දෙෙසුන්ද ධාල්තිනවා උත්තරෙ හරි කැප්ටල්ට සිිම්පල්ටි කියන එක තමයිෙන්නේ ැපටසිම්ප එ වැඩි තේරල තියෙනවා අම් මොකක්ද විෂමයෝගී කියන කියන කාරණය හැමෝගේ මුත්තටික හරි ඊළඟට මං එෙනවා මෙනිහට කතා කරන්න කොමල මේ පැහැදිලි කරන්න කියන එක ගැන හරි මේක මුලින් අපි දැනන් ඉන්න ෝනද දෙමවපියෝ කවුද කියන අපි දෙමවපයෝගෙන් ඉසල්ල බැලවා කැපිටල්ට කපටල්දී ගන්නේ උස කියන ලක්ෂණය සිම්පලට සිම්පලතිී කලගැන්නේ මිටි කියන ලක්ෂණය ඉතිං ඊළඟට අපි මේවයිෙන් ජානටික වං කල ගන්න ඩැම් මෙතන මේ කැපිටල්ටී අපරු දෙගක් කියෙනවා කියනගේ තේරුම ිය අකරුදක් යෙන එක තේරුම අම්මගෙන් නුත්තවිල්ල තියන් උස බවට දාළජානය තාර්තග නුත්තවිල්ල තියන උස බවට දාළජන සිම්පල් එකගෙත්ත හෙමයි අම්මගගේ නොත් එයාගේ අම්මග නුත්තවිල්ල තියන්නේ මිටි බවට දා ජානය යගේ තාත්තග ැවිල තියනෙ මිටි බවට දා ජනය අපි මෙහමෙක්කට නමක් කිව ඉස්සල්ලා ඔලට මතකනා මේ නොමුහුම් පෙළ එමත සත්‍යයාභි ජනක අවස්ථාව තියෙන ජානයක් ම ශාකයක තමාමේ මුහම කරලා තියෙන්නේ තරම මෙන්න පේරන්නස්ලා හෙමතන් දෙමෝපියන්ගේ ජාන සකස්ම තමයි ඉතන පෙන්නලා තිෙන්නේ හරි අපි සලකා බලන මුහමේ එතවිතන තියන්නේ ඒකංග මුහුම කලක්ෂණයයි එකින්දා ජාන එක ශාගේයක තියෙනෙ දෙකයි මොකද අම්මගනුව අම්මගෙන් ආාපු ලක්ෂණයයි තාත්තෙන් ාපු ලක්ෂණයට දාලා ජානය කියන දෙක විතරයි තියන්නේ ඒකාංග මුහමකද දිවියයාන්ග මුම්මගර ුත්තම මෙතනකරු හතරක් යෙන්දුව එතකොට ලක්ෂණ දෙකක් සලකකා බන්න අම්මගනු තාත්තගනනි ලක්ෂණ දෙ එකකර දාළව අකුරු හතරක් එෙන්ඩෝන මෙතන එක ලක්ෂණයක්ක් සලකා බන්න නිසා අකුරු දෙකයි තිී මයාාගෙත් දෙකයි මයාාගෙත් දෙකක් ඊළඟට මේ පේරස් ලගින් අපට මේ ලක්ෂණයට දාල ජානය වංකරගන්න පුළුව මෙන්ඩෙල් පලවෙනි නියමේදී කියන්නේ ජන්මානු සෑදීමේදී මේ කියන අංශුමේ සාධක දෙක මෙන්න තියෙන අංශුමේ සාධක දෙක හමතන් ජන දෙක රි ජන්මානු සෑදීමේදී අංශුමය සාධක දෙක වි්‍යුක්තරී වෙන්වෙන් ජන්මානුවලට ගමන් කරන්න ඕන් එහෙනම් මේ දෙන්න දෙකට කැඩිලා වෙන වෙනම ජානවලට අන්්ඩෝන් මෙන්න මේ විදිහට ඔන්න එක් කෙනෙක් කැඩි ලගියා මෙන්න අනිත් කෙනත් කැඩි ලගිය හ අප මේ වට කියනවා ජීන්ස් කියලා ජී අපපුරු ධල් තමයිමි එකඳුන අන්තිමරිකටනවා එතකොට මේ එකෙනෙක්ගේ ජන්මානු හැෙනකොට සාදධක යුක්ත ච්හැට හිමතන් ජාන්කවෙෙන්වෙච හැටි මෙයාගත් ඒ විද්දිහටම ඕක වෙෙන් වෙනවා හරි සාධක දෙක විියුක්ත වෙලා වෙන්වෙන් ජර්මානන් වලට ගමන් කර මෙන්න තියෙන එක පරාගයක් මේ තව පරාගයා ත මෙතන එක ඩිම්බයා මේ තවඩිම්ිය මෙයා ජායංගේෂා කියෙනා පුූමංගේිෂක් කෙනම් ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මේ ඕනම පරාගයක් ඕනම ඩිම්බයක් ම තැපත් ෙන්න්න පුළුවමත කලන්කයක් මත තැපත් න්න පුලුව දොඩඒ එක අපි තීරණය කරන්න බැන අපට මේ පරාගය කියල මේ කලන්කේ මතමයි තැපත් කරන්න ග ප්‍රාග සස්බල් පසද අපි තිරණය කරන්න අප හරිම් තියය කරන්න බැ එතකොට මේ ඕනම පරාගයක් එමටැන් ඩිම්බයක් මත මේ පත්ත තියෙන ඕන මෙක්කෙනෙක් ල්ලා තැන්පත්ෙන්න්න පුළුව එමත මේ පැත් එක්ෙනෙක්ට මෙයත් එක්කේ ඇද පුලුවන් මෙහට මෙත් එක්ේ ඇන්ඩත් පුුව තොමයාටත් හෙමයි මෙයාටම මෙත් එක්ක ඇඩත් පුුව මෙයාට මෙ අත් එක්ේ ඇන්නඩත් පුළුවමි බලමු මේ බලන් හරි කැපිටටීට මේ පැත්තින මේ සිිපල් ටීත්තක් ඇන්න පුළ හැබ මේකර මේගත් එක්ක ඇන්න බැ මො මේ දන එකම ශාකය තමයි තියෙන් හරි අපි කරන්න පරපරාගනයා පලවිනවස්ථාවවෙදී හරි ල් කරන්න පරාගයයක් නිසා මේ දෙන්න එකට එක තුේ කොයි ලාලකත් මෙ මෙයත් එක්ක තමායියන් මේ පැත්ති තියෙන ශාකයක් එක්ක මෙ යා න්න ුලන් ඊලගවස්තාව කැපිටලට මේ සිම්පටි තෙක්ක ඇන්න පුලුවන් මෙයාට තේවි ජරම යන්න පුළුවන් මෙබලන් මේටමටීත්තෙක්ක යනවා මෙ මෙත් එක්ක අඩත් පුලුව. හරින එතකොට මෙහෙම දී පුහම හැදනය කොල් වගේද හරි මේකට අපි කියවා ගැමේස් කියලා හරි සි ජියකර දාලා හඳුවන්න ලා ඇක්ඩිවල ප්‍රශ්නකට ආවොත් මේක කොයිම වෙලාක හරි අනිවාරෙන් මේ ජාන ලියනකොට රව්මක් ඇතුල ලියන්ට මතක තියා ගන්න අම්මතා ලියනුට රව්නතු ලියන් අව්‍යාවයක් නෑ හැබැයි ජාන ලියනකොට අනිවාරෙන් රවුන් ඇතුළෙම ලියන් ෝන එක සම්මතයක් එක අමත කරන්න එපා අනිවාය රවු් ඇතුළම ඒව ලියන්න ඊළඟට දරෝදිහ බලමුම තොර හැද එවන් පරම්පරාව ම පළමු පරම්පරාව එයාලට එ පම්පරාවහොම හැදන්නේ මේයි මේයි කැපිටල්ට සිපට මේයියි ඒ කැපටසිම්පල් මේ දෙනත් එහම හරි මේ හැදෙන හැමෝගම තියෙන්නේ එකම විදිහේ ජාන සැකසුම ම එක ලක්ෂණයක්කාවා තාත්තකින් අනිත් ලක්ෂණයාව හරි දැන් මෙන්න තියෙනවා දෙකයිෙන් අවස්ථාව ජන්මානුදනට එන් කියන අවස්ථාවට ගියා දරු ගෞනෝට ආපහු දෙකයියෙන් වෙලා තියනවා හරිනේ ජන්මානුවලදි එකෙන් අවථාවට ඕන විාජනයක් වෙලා තියෙන මෙතිෙෙනකොට අය දෙකයිෙන් අවස්ථාවට ඇල්ලදිනවා දැන් හරි මෙයාර ලක්ෂණයක් පෙන්න්නට පුලුවෝ මොකද මෙයාට දැ ල ල තින ක්ෂ දෙකමට දෙකට මදාල අම්මගරම තාත්තරන ආපු ජාන දෙකක් තියෙන කිසි ප්‍රශ්නයන්න මට ලක්ෂණය පෙන්න්නන්න පුළුවන් ලක්ෂණය බැලුවොත් මේ හතර දෙනාම සයි මොකද ප්‍රමුකජානය කැපිටල්ටයකරක් හැම ශාපයම තියනම මෙදනත් කැපිටල්ටයකට තියන මෙතනත් කැපිටල්ිටල්ටල් එහනම් අපි දන්නවා කැපිටල්ට කියන්නේ ප්‍රමු ජානය අපි ගස්ස ලීල තියන ඉස්සල ස්ලයි් එකකි තිබ්බොගට මත ඇති මකජාය යෙ ද මේ හතර දෙනාම උසයි හමනත්තං එවන් පරම්පරාග සියලුම දෙනා සියට සීයක් උස ශාක.ඇදකොට මේ ලක්ෂණය තමයි අර මෙන්ඩල්ගේ මෙන්න මේ කතන්දරින් අපිට පැහැදිලි වනේ වර්ග දෙකක් ගත්තා පරපරාගනය කරා සියලු මේවා අපට අපි කරේ උස කියණකට ගාලව සියලු මේවා කහපාට බීජ වුණා හරි. පරේෂණයෙන් බාගය අපි කරලදී. තව භාගයක් එහෙෙන්මම තියනව කරඩ ඒ බාගෙත් කරන් ෝනයි මොකත් දේ බාගෙ අපි කරලා නැති බාගෙදැ මෙන්න මේ කෑල්. හරි අපට මේ F1 සුවපරාගනය කරලා F2 පරම්පරාව හදාගණ්ඩ තියනවා. ඒ අපි සම්මත සංකේතලින් තාම ලිගෙන දඒකත් ලියන්න ඕනේ හරි අපිගලන හැටික් බලමු හරි? වෙ දට මෙන්න තියනවා දැන් එට පරම්පරාව පේරන්ස් හරි අපි ඉස්සල්ලා උස උස කියෙන ලක්ෂණයට මේකන ලිවවෙේ දැන් ඒයා ගමයි දෙමවපියෝ වෙන්නේ දැඟගලු ලොක වෙලා වැඩ හිටියව බවට පත්වෙල කසාද වඳන වායස රැවිල්ල අපිස්සල්ල මෙන්න මේ මෙතන උසයි කියල හදගත පොඩිියෝන්තිික දැ ලකු වෙල හරි දැන් එයාලගින් අපටේනවා ජාන මෙනද පල නියමේ දනුව ජන්මානු සෑදීමේදී මේ දෙන්න විුක්ත වෙලා වෙනවෙනම යන්්ඩෝනේ ජන්මානුවලට ජන්මානු හැදිනකොට දෙන්නම එකම ජන්මානෝකට අන්ඩ විදියක් නෑ එක නිසා කැපිටල්ටීයකුර වෙනම ජන්මානෝකට යනවා සිම්පල්ටීයක වෙනම ජන්මානකට යන ඉස්සලගේමයි ඉස්සල මෙතම් තිබි කැප්ටියයකු දෙක් ඉන්න න් දෙක ඇතුළට ම කැපිටලටී අකු හැබයි මේකෙදී පොඩි වෙනසක් වෙනවා වෙනස තමයි මෙතන කැපිටල්ටී අකර වෙනම යනවා සිිපල්ට යකුර වෙනම හ පැත් තේ විදිියමයි කැපිටටීසා සිිම්පල්ටී දිරෙන දැන් ජන්මානු හැදෙනකොට මොකද වෙන්න ජන්මානු හැදෙනකොට මේ විදියට කැපිටල්ට සිම්පල්ටී දෙන්නගෙම වෙන වෙනම හැදෙන. හරි? ැල් ක්ෂ ඇති බ ද ලක වෙනසක්කු ෑ ඇබැ මේ ෙති පුරි වෙනසක් වෙනවා ැම්බලමුකු ඊල පරම් පාාවට න නික ඇතරම මෙතරම අකරන වැදදි මෙතන වෙන්ඩ ෝන මගේක ටක්ගලා හදන්න. පරම් පරාවට ඇන්න යනකුට මද ගග ලනො බලන්න Fට පරම්පරාවෙද මේ කැපිටල්ටීට තාර්තක පෙපිලද රම්ග කෙපිටල් එක්ක ඇන්න පුලුන් ඒ ජනත්තකේ ජන්මානොත්තක සම්න්ධල පුල මේ පැත්ත පරාගයා මේ පැත්තේටීයකුරට දාල ිම්බක සම්බන්ධ වෙලා. ඒවගේම ඒටීයකුරටම ඒඒ පරාගයම ඩම් බත්තෙක් මේ මෙතන තියන කැපිටල්ට ඩම් බ ත්තෙ එක සම්බන්ධ වෙන්න තු සිම්පල්ට ඩිම් ඇත්ත එක සබන්ධ ව මේ ප්‍රවණතාවයකුත් සම්භාවිතාවයකත් තියනවා හමත් එෙන්ඩ පුළු හරි පට එතන අවස්ථා දෙකක් තියවා මේ සිිම්පල්ටයකරත් මෙතැඉන්න කැපිටට එක සම්බන්ධ එඩා පුළුවන් මෙතන ඉන්න සිම්පලතිය එක සම්බන්ධවෙන්න පුළුවන් තොට මෙතනද පුංචි වෙනසක් වෙනවා ඉස්සල්ල වගේ නෙවේ ආකාර හතරකට තමයි සම්බන්ධ වෙන්න අතරම් බෙලෝත්නා ආකාරතුුණනකට කැපටල්ට කැපිට දෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් අනිත්ක මෙතැනඉන්න කැපිටල්ට මේ පැත්ති සිිම්පල්ට එක සම්බන්ධ වෙඩක් පුළුව මේ පැත්ති සිිපල්ට මේ පැත්ත කැපිටල්ට එක සම්බන්ධ වෙන්නත් පුළු තකොට කැපටල්ට සිිපල්ට තියනවස්ථාවකුත් මේ දරුවන්ගේ තිය කපල් කැපිල්ට තියනවස්තාවකුත් තියෙන කැපිටල්ට සිම්පල්ට තියනවස්ථාවකුත් යෙන අන්තිමැක සිිපල්ට සිිපල් මේ පැත්තින සිම්පල් පැත්තිද සිම්පටී් එ එකක සම්බඳධ වීමේ හැකියාව කපුත්තු. එතකොට ඔන්න දෙ දරුව හැදිල ඉන්නවා Fට පරම්පරාවේ මේලගේ ලක්ෂණ බැලෝත්හෙම මේ හතර දෙනාගෙන් දෙන්නෙක් එක වගේ ඉතුරු දෙන්නා වෙනස් ඉතුරු දෙන්නා වෙනස් හරි එතකොට මෙතන ලක්ෂණය බැලූත් පලමිනි ඉන්න තුන් දෙෙන මුසයි කිසි ගැඩලුවන්න්න මොකද මෙයා සමයුක්මු සමයුක්මක ප්‍රමුකයි හරි ඇන්දා යාගේ උසේගැටලුවක් නෑ. තවට මෙතන සමයුගමක ප්‍රමු අවස්ථාවේ උස ලක්ෂණය තියෙන්නේ මෙතන විසමයුග්මක මොකද කැපිටල්ට සිම්පල්ට යන්නේ විෂමයුක්මකයි කැපිට හිද උස කියන ලක්ෂණය තමයි දිර පෙන්න්නන්න හරි ෂමයුක්මකයි හැයි උසයි මෙයත් විෂමයුක්මකයි උසයි අන්තිමෙක්කෙනා කෝයයි යා මිට හේතුව එයාගේ තියෙන්නේ මිටි බවට අදාළ ජානය විතර එයාගේ උස කියන ජානය නෑ එයා සමයුක්මක නිලීන ලක්ෂණයක් තමයි පෙන්න්නන්න ඇතරම සමයක්ම වදඩෝනෙක් න ලීන වද සමයුක්මක කියන්න ඕනෙත්න ලීන නම් අනිවාරය සමයුක්මකයි තමයි හරි විශමයුක්මක නිලන කිය අවස්ථාවක් ට දියන්න හරි මක දෙජානයක් හරි කැපිටල් වුන ගමන් යා උසප පැත්තර යනවා මිටි වඩනං එමත නිලීන ලක්ෂණය පෙන් අඩනං අනිවාරෙන්යා සමයුක්මක විය යුතුයි නිලීන ලක්ෂණය සඳහා. ඊළඟට දැන් ඔන්න මේක තමයි පෙන්්ඩාගේ පරක්ෂණය දෙවනි පියවර හරි මේක ආපුූ නිරීක්ෂණය වුණේ අපි මතකයි යාල ටිස්සරලලා අපි කතා කර කහපාට කරල් තුනකට කොලපාටක කරලක් අව. ඒවගේ මයි මෙතන උසපාට් උසශාක තුනකට මිටි එක ශාකයක් එන තුනට එක අනුපාතයට තමයි මේ F2 පරම්පරාව හැදේ එහෙනම් එක ප්‍රවේනිි දර්ශ බැලුවොත් මෙන්න තියෙනවා ප්‍රවේනිිදර්ශ ැටල්ැසිම්පට සිම්පල්ටසිම්පල්ට හරි මේක තමයි ප්‍රවේනිි දර්ශනු පාතය වෙන එකට දෙකට එක කියන ප්‍රවේණ දර්ශනුපාතය රූපානු දර්ශය වෙන්නන්නේ එලියට පේන එක මේ ප්‍රවීනි දර්ශනය ඉඩි පේනන්නේ කැන්ගේ ඇතුළේ වර්ණදය ඇතු තින කතන්දර කැමත සයිලයේ නි්‍යාශ්ටි ඇතුල තියන ලක්ෂණයක් තමයි. මේමිතන ප්‍රවේනි දර්ශය කියලා කියන්න ඇපි හරි රූපානු දර්ශය කියන එලියට පේන දේ එලියට අපට පේන උසසාාකතුනයි මිටිශාක එකයි කියන අවස්ථාව හරි මං හිතන්නේට මේ කියපු කතන්දරය පැහැදිලි වෙඩ ඇති තාම පැහැදිලි නැත්තම් පැහදිලි නැතෝ තිෙන්නේ මේ අපි කතා කරපු වචනවල තියෙන සමහර වචන විතරයි හරි මොකදම මේ කොටස එච්චර අමාරු කොටසක්න වෙයි මේ පලවෙනි මුහොම කියන එක හරි එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අව මොකක්්ද උත්තරේ වෙන්නේ එක්තරා ශාකයක මලෙහි පැහැරතු කැබල්ලාර් සුදු පැහැට ප්‍රමුඛ වෙනවලු සමයුක්මක රතු පැහැති මල් සහිත ශාකයක් සුදු පැහැති මල් සහිත ශාකයක් සමඟ මුහුම් කළ විට ලැබින ජනිතෙයි ස් පරාගනය කර ලබා ගන්නා දෙවන පරම්පරාවේ ශාකවල ප්‍රවීනිි දර්ශා රූපානු දර්ශ සටහන් කරන්න. මොන වීද ටක්ගාලා මේ හදන් උත්සාහ කරද එක්ෂාක මළලහි රතු පැහැ සුදු පැහැට ප්‍රමුඛ වෙනවා පරතු පැහැතිමල් සුදු ප්‍රහැතිමල් සහිත ශාක එක මුහුන් කළොත් ලැබෙන ජනිතයින්ට මුණවා වීද කියලා යහන්. හරි ප්‍රවිෙන් දර්ශා රූපාණු දර්ශ සටහන් කරන්නගෙල කියෙනවා ල කමට එකකක්්දාාන්න මොකද වෙන්න කෙර බල්ල මේකට ගාන හදන්ඩ දෙයක් නෑ හරි මොකද අප ස්සල කතාකරපු දේම තමයි මෙතන තියෙන වෙනසකර දයන මෙතන අකරු වෙනස්. පොඩක් හිතර බල්ලා පුංචි කමටකක් දාන්න දෙන්නෙ ෙතර කමටකාරවසමං කදන්දරේ කියන්න.

ඉස්සල පොට වැරදුනාට ඒපාල් හැරගියඉන්නේ අපිට ප්‍රවේ දර්ශා රෝපනු දර්ශනුපාත බැලුවොත් ඔය කියපු කාරණය තමයිඉස්සල මවපක වැරදි හැබැයි රෝපන්දර්ශා ප්‍රවේ දර්ශ අනුපාත වෙන්නේ මෙන්න මේ විදිහයට ආරර්ක එලකක් කෙනවා කැපටලර් සිම්පල් ආරකක් කෙනවා සිම්පල් ආර් දෙකත් කෙනවා ඒක එන්නේ ප්‍රතුතුනයි සුදු එකයි ප්‍රවේෙන් දර්ශනුපාතයතකොට එකට දෙකට එකයි අප සල හදපු එකමයි මේ කිසිම වෙනසක් නෑ හරි සැල හදපු එකමයි එතකොටත් ප්‍රෝපාණ් දර්ශහා ප්‍රවේ දර්ශනපත් යු හට වෙනවා හොයි ඊලගේ එක ඉර මෙ මේගේවස්ථාව කවත් මොකද වෙනකිළ බලමු මේක බලන්නක යුක්මක රතු පහැති මල් සහිත ශාකයක් සමයුක්මක රතු පහැති මල්සාහිත ශාකයක් සමඟ මහම් කළ විට ලැබෙන ජනතයෙන් සෝපරාගනයකර ලබා ගන්න දෙවන පරම්පරාව ශාකල ප්‍රවේන් දර්ශහා රූපාණු දර්ශ සටහන් කරන්න මේකරන්න විනාඩියක්වත් ඔන්නෑ හරි මොකද සමයුක්මක රතු කලගැන ආ එයා කරොස් කරන්නෙ සමයුක්මක රතුපාට ආආ රකකිෙක්කමයි හැදෙන දරුව ගෙන යහන් හැදෙන දරුවන් සෝපරාගෙන කරවාම හැදෙන ඊළඟ පරම්පරාව ගැනයි යහන් තා එක්මට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් මේ සාමාන්‍යෙන් වාලට එන්නේ සාමාන්‍යයෙන් එන්නේ එMCක ප්‍රශ්න විදිහයට මොකද හිතෙන්නේ එමට තපපර දෙකතුනකින් මේක උත්තරය දෙන්න පුුවන් වඩවා මයම රතුපාට සමයගක්මක රතුපාට කිව්වා හම කැපටෙල්ලා කැපටෙල්ලාර විතරව සපූර්ණ ගාන පුරාමතියෙන. අය ගාන හදන්්ඩ දෙයක් නෑ පළවැනි හැදිෙන දරුවෝටික තොක්කොම ආරාර්මයි එයාලා සවපරාගනයකරත් පරපරාගයකරත් අයත් තියෙන්නේ කැපිටල්ලාර්ර විතරයි එතකොට හැදෙන්නේ ආයෙත් රතුම විතරයි එතකොට අපේ උත්තරේ වෙන්නේ ප්‍රවේනි දර්ශහා රූපානු දර්ශැවෝත්හෙම මෙන්න මේ වගේ මෙෙන මොත් එන්න විදිියන්න. හ අපි මේක ම වදදානක මට ික මේි විර දා තින මේටිකින් වල්ට පහැදිි ගන්න පුුවන් නිසා මේක පොට්ඩක් බලන් සමයක්ම රතු පැහති මල් සහිත ශාකයක් විශෂමයුක්මක සුදු පැහැති මල් සහිත සාකයක් සමඟ මුහුම් කළ විට ලැබෙන ජනිතයින් සුවපරාගනය කර ලබාගන්නා දෙවන පරම්පරාවේ ශාකවල ප්‍රවේනි දර්ශ රූපානු දර්ශ සමයුගමක රතුපාට ශාකයක් විෂම යුක්්මක සුතු පැහැති මර්ශයද ශකයක් එක මුහුම් කොත් මොකද වෙන්න කියෙලයියහන්. හරි මේක රුත්තරයක් දෙන්න පුළුවන්න මිනාාඩියක් දෙන්න උත්තරයක් දෙන්න . මොකද හිතෙන් කතු පැහැ මල් සහිත ශාකයක් විශෂම යුක්්මක සුදු පාට මල් සත ශාකයෙක් මුහම් කළ විට ලැබෙන ජනති මේකයි වැඩේ මෙතන රතු පැහැති මල් සහහිත ශාකයක් විෂමයුක්මක සුදු පැහැති මල් කියලා කියන්නේ සුදු පැහැති මල්ලපි දන්නවා සුදුපාට සිම්පල් ආර් සිිපල් ආ මොනම විදිහකටවත් විෂමයුක්මක වන්න විදාන විෂමයක්මක කියෙන ිය කොහ ගල ම ිය ෑන දවන ත ප්‍රශන වැත් දක් වා එකකන්ද මේ ුත්තර දෙදන්න බැ න න රද පිර දෝ රටප පැහදි මස සමයක්ම රතුපාට කියෙගන හරි කැපිටල්ලාර් කැපිටල්ලාර් විශෂම යුක්ම සුදුපාට කියලා ජතිය තියෙනවිදිහ නෑ. මොකද ඒ තියෙන්නේ මොකදක තියෙන්නේ සිිම්පල්ලාර් විතර ඒනම් සහ සුදුපාට වෙනවන ඒ නිලීන ජානය නං ඒක සිිම්පල්ලාර් සිම්පල්ලාර් කියලා තියෙන්න්න ඕන එක හින්දා කොයිම විදියකටරත්ඒ විෂම යුක්ම වඩ බෑ න්න මේ මුහමක් ේ දියක් නෑ න ම ඩත් නිවදදි පිතුර ව තරම ගන හදන් ියක් නෑ විෂම යුක්ම සදු ාම ර තියක් ැති හින්න හරි එක මතක තියාගන්නවු නිස මගේගේ ගානත් දැම්ම මේකට කාව කොහොමද කියලා මට සෑ ප්‍රශ්නයයක්ද කමන්න තේරුම් ගණන්ඩ විෂමයුක්මකන් වඩ බෑ නිලීන ජාන නිලින්ජාන විෂමයුක්මක වෙන්න හොඳයි හිතන්නේ මේ ගැන ප්‍රශ් තිීන ගරට හන්න පුලුවන් අපට ඒල්ල කතා කරන්න තියෙන්නේ මෙෙන්න්ල්ගි දෙවන පරීක්ෂණය ගැන අපි ඒක ගැන ඊළඟ දවස කතා කරමු නෝටක ලියඳ දුන්නරහිද ං පෑකින් විතර රාට ක මීට වඩා සෑන වෙලාවක් කියන වැඩා ප නෝට්ටක දාන්නන් ඔයලගේ වත්ස රූප්පෙකට මේ ඔවන යි ෂෝ එක වලගවත් සමට නෝට ඇති ර ට ප්‍රශ්න න පා ර ිය තව නහර වෙනසක් වන්න තිේ න කියන්න්න චු ක් ෝර ලියගන් නර ලියගන්න ඕන නං ියගන්න්න. ල ගන්න අපට කාල තුරගන්න ළුව න් යි න ඩ හිද ලගේ ට න ප්‍රශ්න ැ ජ ර ගත ූම් වලට. මේ මේ පාඩම මෙතනි නවත්තනා පීළඟ දවසේ මෙන්ඩල්ගේ දෙවනි පරීක්‍ෂණය ගැන කතාරමු ප්‍රශ් තියනම් පත්සැප් ටෙලිග්‍රම් ලින් හන්ටන්ගඩ ම දහවස අද මේකර පොට තව ප්‍රශ්නික කම ික පාන විභාග ප්‍රශ්ික කක් විදිය වාලට මැසේ පෙලිග්‍රම් රූප ක දාන්නන් වර ත්තර දෙෙෙ මතක් කරනවා පගේසරේදී ප්‍රශ්නට සමහර සල්ල බුණෝ මහිතානින්නවා YouTube එකන මේ වීඩිය එක දාාන්න ම රකෝඩ් කරනවා පෑක් විතර ීඩිය එක මංහිතරන්න එබී සහන ප්‍රමාණයක වීඩක් වයි YouTubeු එක බලාගන්න පුළුවන් වේ ඇරං අපහෝ බලවනම් බලන්න නෝටක ල ගරපක දාන්න වීඩියක ය චැල්ල කර දාන්නම් චැනල්ලගේ ලිංක් එක මංවලගේ ෘපක ශෂයා කරන්න හොඳ ඉහෙන හැමෝටම් සුබදවසක් පාඩන් කරන්න මොහරි වෙනසක්වැන්න තියෙනවන අයිත්මතක් කරනවා පොඩ්ඩක් කියන්න ෙන ඕන ොහොමද කියන එකක ගැන රිෙනම් න් මෙත නවතිෙනවා සිල්ලදිනාටව අයිබෝ.